සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීම හෙට කැලණිය රජ මහා විහාරයේදී රටට හිතකර ආණ්ඩුවේ යහපත් ක්‍රියාවන්ට සහය දෙමින් විපක්ෂයේ කාර්යය ඉටු කරනවා ජේසී අලවතුවල කියයි දින 7ක් තුල ජාතික ලැයිස්තු මන්ත්‍රී ලේකණයේ බාර දෙන්නේයි මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දෙනුම් දෙයි අද ප්‍රදේශ කිහිපයකට තද වෙසි සුලිසුලගින් විනාශ වූ නිවාසවලට රජයෙන් වන්දි ඉන්දිය ගුවන් යාන අනතුරකින් 18ක් මරුට 127කට තුවාල දැන් දේශීය පුවත් නමවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ කැලණිය රජ මහා විහාරස්ථානයේදී දියුරුම් දීමට නියමිතව තිබෙනවා නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ දියුරුම් දීමට නියමිතයි කැලණිය රජමහා විහාරයේදී හෙට පෙරවරු 9ට පමණ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීමට නියමිත බවයි අගමැති කාර්යාලයේ සඳහන් කළේ මෙවර මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බවයි අගමැති කාර්යාලයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටට හිතකර යෝජනාවලදී රජයට සහාය දක්වන අතර විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බව සමගී ජනබලවේගී කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජේසී අලවතුවල මහතා පවසනවා කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සහ ඒ සමාජිකයන්ට සහ රජයේ නිලධාරීන්ට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනි. කොරෝනා තත්ත්වය තුළ තමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් තුළ මේ මැතිවරණය අලුත් අත්දැකීමක් වුණත් ඉතාමත් ආරක්ෂිතව සහ ක්‍රමවත් මේ මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටත් ඒ වගේම 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ සම්පාදනය වුණු මෙම කොමිසම් සභාව තුළ තම සාධාරණව සහ ක්‍රමවත්ව මේ මැතිවරණය ක්‍රියාත්මක කරන්න හැකියාව සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒ සමාජිකයන්ටත් නිලධාරීන්ටත් जयग्रहण गणना जन बल वेगेट विपक्ष ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරා රැගෙන ගිය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ජනතා සේවයට එක්වන්නයි පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ඉල්ලීමක් කර තිබෙනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. බලාපොරොත්තු වෙච්ච ආකාරයට නින්දකේ බලය කේන්ද්‍රගත වෙමින් පවතිනවා ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ඉල්ලීම කෙරෙහි ජනතා අවධානය යොමු වුණා තමන් වෙත පැවරෙන වගකීම මැනවින් ඉෂ්ට කරන කෙනෙක් හැටියට ගෝඨාභ මහතුමා පිළිබඳව ජනතාවගේ උපරිම විශ්වාසය රඳවලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහතුමා දේවතාවක් විදායක ජනාධිපති ධුරය දරුවා දැන් මේ හතරවෙනි වතාවට අගමැති ධුරය දිරුම් දෙන්න නියමිතව තියෙන්නේ බැසිල් රාජපක්ෂ මේ පොහොට්ටු දේශ පාලන පක්ෂය නිර්මාණය කරලා ඉතාම කෙටි කාලයක් තුල ජනාධිපති පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයකට මුහුණ දීලා ඒ හැම මැතිවරණකදීම විශිෂ්ට ජයග්‍රහණයක් දක්වා ඒ පක්ෂය ගෙන යන්නට දක්ෂකම් දක්වපු කෙනෙක් බැසිල් මහත්තයාත් අපි කියනවා පාර්ලිමේන්තුවට එන්න ඔබතුමා මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න කැප වෙන්න කියලා අපි එතුමාටත් ඉල්ලීමක් කරනවා
විශිෂ්ටතම ආර්ථික සංවර්ධනයක් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රමීෂ් පතිරණ මහතා පවසනවා. ඒ ගාල්ල මීපාවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට සුවිශාල නායකත්වයක් දෙමින් තිබෙනවා. තුමාගේ බලාපොරොත්තුව නොගොඩනැගෙන ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක් සෞභාග්‍ය දැක්මනුව මේ රට ක්‍රියාත්මක කිරීම. තමුන්නාසලගේ අපේ ජීවිතවල ඉදිරි දශකයේ ගත වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලනය සමග. විශිෂ්ටතම ආර්ථික සංවර්ධනය සිද්ධ වුණේ වෙන කාගේවත් කාලෙදී නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී කියලා කියන්න පුළුවන් වෙන විදියට ව්‍යාදර්ශවත් කටයුතු කරන තිරාදිටරින් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ රාජ්‍ය නිලධාරීන්තුරු සෑම කෙනෙක්ම රාජ්‍ය මුදල් කළමනාකරණයේදී තම ආදර්ශමත් කටයුතු කරමින් රටේ වංචා දූෂණ නාස්තිය අවම කරන යුගය, සමාජ විරෝධී ක්‍රියා අවසන් කරන යුගය අධිකරණ ජනාධිපතිතුමා දැඩිව තීන්දුව කළා තිබෙනවා. මේ මග ඔස්සේ යමින් අමුණාසරගේ ජීවිතවලට සාධනීය සමාජ පරිවර්තනයක් ඇති වෙන යුගයක් රටේ බිහි කරන්න අපි බලාගෙන ඉන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට කැප වී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අධිපතිතුමා අපිට බාර කරන වගකීම අපි අකුරටම ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. විශේෂ අවශ්‍යතාවයක් කියනවා කඩිනමින් මේ රට ඉහළට ඔසවන්න. මේ කඩිනමින් මේ රට ඉහළට ඔසවන ගමනේ අනිවාර්යයෙන්ම ඔබතුමන්ලා අත් කරලා දීපු ප්‍රතිඵලය නිසා මහනුවර ඉහළට ඉසවීමේ වගකීම පැවරෙන්නේ අපිට කියන කාරණේ ඉතාම සතුටින් සිළු දානම් ප්‍රකාශ කරන්න අවශ්‍ය. පෞගිය දවස්වල මේ කාර්යාලය සිට ක්‍රියාත්මක වුණේ මැටි වර්ණ ව්‍යාපාරයස. හෙට සිට මේ කාර්යාලය ක්‍රියාත්මක වෙන්නේ වැඩ කිරීම සඳහා. අපේ ආසන ගැන විතරක් අපිට අවධානය යොමු කරන්න බෑ. මුළු දිස්ත්‍රික්කේ වෙනුවෙන් අපේ මේ කාල සීමාව තුළ සැලකිය යුතු දෙයක් කරන්න අපි සූදානම් කියන කාරණේ ඉතාම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි. මොකද අපේ තියෙන්නේ ඡන්ද ගනුදෙනුවක් නෙමෙයිනේ, සමාරක් අයගේ තියෙන ඡන්ද ගනුදෙනුව. ඡන්දේ වරුනාම කඩේ සම්පූර්ණයෙන් වහලා දාන. සීසන් එකට නුවරඑළිය කානිවල් තියෙනවා. හැබැයි අපි කානිවල් සීසන් එකට තියන්නේ නැහැ. අපේ කඩේ 265 දවසෙම පැය 24ම විවෘතයි. අපි ගේ ඇතුළට ඇවිල්ලා හරි අපිට කතා කරන්න තමුන්නාසල පුළුවන් අයිතිය තියෙනවා කියන එක විතරක් මේ වෙලාවේ මතක් කරමු. ශ්‍රී ලංකා පොලිසිය විසින් පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන නීතිය කඩකිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. 2006 මැතිවරණයේ මහජනතාව විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තු නියෝජිත මහත්මාත්මින්ගෙන් කාරුණික ඉල්ලා සිටිනවා ආගමික කටයුතු හැරුණු විට වෙනත් ආකාරයේ පෙරහැරවල් පෙළපාලි මහජනයා දැඩි ලෙස සංවිධානය වෙන කටයුතු සංවිධානය කරන හැකි. ඒ සම්බන්ධයෙන් අපේක්ෂක අපේක්ෂා මහත්තුන්ටත් මැතිවරණ කොමිසමිනුත් ශ්‍රී පොලිසිය විසිනුත් දැනුම් දීප කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ පූර්ව මැතිවරණ ක්‍රියාවලියේදී දක්වූ දායකත්වය, ඒත් එක්කම ඒ දක්වූ විනයානුකූල හැසිරීම ඉදිරියටත් පවත්වා ගැනීම මම හිතන්නේ ඔබගේ පෞරුෂත්වය, ඒ වගේම ඔබගේ ඉදිරි දේශපාලන අනාගතය හොඳ තත්ත්වයට පත් කරයි කියලා මම විශ්වාස කරනවා. මේ වන විට සමස්තයක් ලෙස දිවයිනේම සාමකාමී වාතාවරණයක් නිරීක්ෂණය වෙනවා. පශ්චාත් මැතිවරණ පැමිණිලි 5ක් පමණක් වාර්තා වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසිය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වෙනත් මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් ඉතාමත්ම තදින් අධීක්ෂණය කරනවා. ජංගම සංචාර, පාමුර සංචාර, බුද්ධි නිලධාරීන් මෙවන්ට සෑම පොලිස් ස්ථාන 494ක් ආවරණය කරමින් දිවයිනේම යොදවා තිබෙනවා. ලේස්තු මන්ත්‍රී ධූර නාමලේඛන දින 7ක් තුල බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ පක්ෂ අතර බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්. සමගි ජනබලවේගයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7ක් වනවා. ජාතික ජනබලවේගයේ ඉලංගේ තමිල් අඩුසු පක්ෂය, අකිල ඉලංගේ තමිල් කොංග්‍රසය, අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ බැගින් හිමිව තිබෙනවා. ජාතික ලැයිස්තු නාමලේඛනයේ ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට බාර දීමට කටයුතු කළා. මේ අතර 2020 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සභික නාමලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
අද උදෑසන වන විට කිසිදු COVID-19 ආසාදිත රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ අතර වෛරසයේ ආසාදනය වූ රෝගීන් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. අද උදෑසන වන විට කිසිදු COVID-19 ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. අද උදෑසන වන විට කන්දකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියලු ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 604ක්. මේ අතර අද උදෑසන ගුවන්මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 164ක්, දෝහා සිට මෙරටට පැමිණි පුද්ගලයින් 17 දෙනෙක්, චෙන්නයි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 19 දෙනෙකු සහ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 2 දෙනෙකු මෙන්ම අද පස්වරුවේ මාලදිවයිනේ සිට මෙරටට පැමිණීමට නියමිත පුද්ගලයින් 187 දෙනෙකු ඇතුළත්ව විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 389 දෙනෙකු ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර යුද හමුදාව විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 68 දෙනෙකු නිරෝධායනයේ අවසන් කර නිවෙස් කරා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව අද දිනේ වන විට පුද්ගලයින් 29621 දිනෙක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුල තවදුරටත් නිරෝධායනයේ වෙමින් රැඳී සිටින පුද්ගලයන් සංඛ්‍යාව 1856ක්. මේ අතර ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 910ක් සිදු කර ඇති අතර මෙවන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 167672ක්. අද උදෑසන වන විට COVID-19 ආසාදිත රෝගීන් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර ඒ අනුව මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව පුද්ගලයින් 409 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. දැනට එම මධ්‍යස්ථානයට අදාළව ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 195ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයක් සමග පළාත් පහකට අද දිනේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. බරගමුව මධ්‍යම බස්නාහිර දකුණ සහ වයඹ පළාත්වලට විටින් විට අද දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පවතින කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතාගෙන් අප විමසීමක් කළා. සමහර ස්ථානවල මිලිමීටර් 30 50 අතර මට්ටමේ වර්ෂාපතනක් තියෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දිවයින හරහා තියෙන සුළං තත්ත්වය තමයි වැඩි තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය බලපාන්නේ උතුරු මැද වයඹ පළාත්වල, ඊට අමතරව හම්බන්තොට, තිරුකුණාමලයේ, මාතලේ දිස්ත්‍රික්කයේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් පැත්තේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය මේ මුහුදේ රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වය බොහෝ විට බලපාන්නේ බේරුවල ඉඳන් ගාල්ල හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදේ. මේ රළ ඉහළ යෑම හේතු කොටගෙන මුහුදු රළ සාමාන්‍යයෙන් ගොඩබිම කරා ගමන් කිරීමේ හැකියාවන් සමහර ස්ථානවලින් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ අතර කොළඹ ගාලුපාරේ කහව ගොඩගම ප්‍රදේශයේ මාර්ගයට මුහුදු රළ සමග වැලි පැමිණීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණා. එසේම මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද දිනද විවෘතව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම පසුගියදා හමාගිය සුලිසුලඟින් විනාශ වූ දොරණාගොඩ ප්‍රදේශයේ නිවාසවලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට අවශ්‍ය කටයුතුද කඩිනමින් ඉටුකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට සිට එම වන්දි ගෙවීමට දිස්ත්‍රික් ලේකම්වරයා එකඟතාවය පළ කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ආහාර සොයා ගම්වැදුණු වන අලියෙකු විසින් නිවාස දෙකකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදු කළ පුවතක් ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මුට්ටපිටේව ගම්මානිය වෙත ආහාර සොයා ගම්පැතුණු වන අලීන් එම ගම්මානියේ නිවාස දෙකකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදු කර තිබෙනවා.
නිවසක ගබඩා කර තිබූ වීතුගයකටද වනාලීන් විසින් හානි සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මම සද්දයක් ඇහුණා. ඒ ඇහෙන ගමන්ම මං හිතේ කවුරු හරි ආවිල්ලා වීගෙන යන්නේනවා. රොබුත් ගෙනියනවානේ. ඒකම තුට්ටා බලනකොට මේ බීතිය මං ආවා ඉස්සරහට. කවුද කියලා බලන්න. මොකාද කියලා අහනකොට එකපාරම බීතිය කඩන්න මං යගවට මං වීගොඩ තිබින්ද තල්ලු වෙලා පහලට ගියා. නැත්තම් මට තමයි බීතිය මං යකට වැටෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට කැපවන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීට සුළු මොහොතකට පෙර කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ප්‍රගතිශීලී ගමනක් අපි යන්නේ. ඒ ගමන තුළ ධනාත්මක ගුණාත්මක හරාත්මක දේවල් වලට සහයෝගය ලබා දෙන්නට රටටත් ජනතාවටත් ඍණාත්මක අගතියක් සිදු වෙනවා. අවාසි දේවල් වල තද බල ලෙස විරුද්ධ වන්නට ඒ ශක්තිමත් දේශපාලන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ එකම අරමුණ ජනතා ජයග්‍රහණය කරවීම. අපේ එකම ගමන සද් ජාතිකත්ව ප්‍රතිපත්ති තුලින් ඉදිරියට යෑම. ඒ වැඩපිළිවෙල තුළ අපි මේ රටේ ජනතා ස්වෛරීත්වයට ජනතා පරමාධිපත්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන්නට ඒ වගේම රට තුල යහභාවය සාධාරණත්වය ස්වාධීනත්වය අපක්ෂපාතී සුදුස්සාට සුදුසු තැන ලබා දීම ඒ වගේම ජනතා අයිති ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික ආගමික ඒ අයිතින් සියල්ලක්ම සුරක්ෂා කරන්නට වගකීමෙන් කටයුතු කරන විපක්ෂයක් හැටියට අපි අපේ ගමන ඉදිරියට ගෙන යනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ පුතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.